ශ්‍රී ලාංකික පිරිසක් පවත්වාගෙන යනු ලබන ජපානයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියේදී පසුගිය 5 වෙනිදා පහරදී ඝාතනය කර දැමූ ශ්‍රී ලාංකික කාර්මික ශිල්පියා වෙනුවෙන් සාධාරණේ ඉටු කිරීමට මැදිහත් වන ලෙස ඔහුගේ බිරිඳ හා ඥාතීහු අදාළ අංශවලින් ඉල්ලා සිටිනවා. පාත හේවා හැට දමුණුගොල්ල ගම්මානයේ පදිංචිව සිටි එම්ජී උපුල් රෝහණ ධර්මදාස නැමැති 45 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස ඝාතනය කර තිබුණා. එම කර්මාන්ත ශාලාවේම සේවයේ නීතු තවත් ශ්‍රී ලාංකික පිරිසක් සමග හටගත් ගැටුමකින් පසුව තම ස්වාමියාට පහර දී බෙල්ල ප්‍රදේශයට තියුණු ආයුධයකින් හැන ඝාතනය කළ බවට තමන්ට එම ආයතනයේ ශ්‍රී ලාංකික නියෝජිතයන් දැන්නූ බව මියගිය උපුල් රෝහණගේ බිරිය WG අනෝමා රූපසිංහ මහත්මිය සඳහන් කරා. වැඩිදුරටත් අදහස් දක්වමින් අනෝමා රූපසිංහ මහත්මිය මෙසේ පැවසුවා. මගේ ස්වාමි පුරුෂයා මීට වසර 3කට පෙර ජපානයේ කර්මාන්ත ශාලාවක කාර්මික ශිල්පියෙකු ලෙස පිටත්ව ගියා. අකුරණ ප්‍රදේශයේ ආයතනයක අයිතිකාර මහත්තයා මගේ ස්වාමි පුරුෂයාගේ වැඩගෙන පැහැදිලා තමයි ජපානයේ පිහිටි එම ආයතනයේ රැකියාවට යොමු කළේ. ලක්ෂ 2000 වැටුපක් ලබා දෙන පොරොන්දුව මතයි සේවයට එකතු වුණේ. මහත්තයාගේ මාසික වැටුප රුපියල් 80000ක මුදල පමණයි මට දරු දෙදෙනාටයි ලැබුණේ. එම මුදල් අකුරණ ප්‍රදේශයේ පිහිටි එම සමාගමේ ආයතන ප්‍රධානියා මගින් අපට ලැබුණා. ඉතිරි මුදල් අවුරුදු 3ක සේවය නිම කරලා ලංකාවට එනකොට ලබා දෙන බව තමයි මහත්තයා මට කියලා තිබුණේ. සේවය අවසන් කරලා මේ මාසේ ලංකාවට ඇවිල්ලා බාගෙට හදලා තියෙන ගේ වැඩ අවසන් කරලා දුවලා දෙන්නගේ අනාගතය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කරන්න මහත්තයාගේ බලාපොරොත්තුවක් තිබුණා. අවුරුදු 3ක් හොඳටම දුක් විඳා ඉදිරි කාලයේදී අපට සතුටින් ඉන්න පුළුවන් කියලා තමයි කතා කරන හැම වෙලෙම එයා කිව්වේ. ඒත් අපේ බලාපොරොත්තු හීන ඔක්කොම කඩාගෙන වැටුණා යයි අනෝමා රූපසිංහ මහත්මිය හැඬු කඳුලින් පැවසුවා. අවුරුදු 13ක හා 9ක වයස්වල පසු වන දියණියන් දෙදෙනාම සිය පියාගේ විවාහවත් සමග දැඩි කම්පණයට පත්ව සිටිනවා. උපුල් රෝහණ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එක් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු මේ මිනිවිට එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි තමන්ට නිල නොවන මට්ටමින් දැනගන්නට ලැබී ඇතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් හෝ එරට ක්‍රියාත්මක ඉදිරි නීතිමය තත්ත්වය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව උපුල් රෝහණ මහතාගේ බිරිඳ හා ඥාතීන් වැඩිදුරටත් සඳහන් කරනවා. ජපානයේ සිට දේහය මෙරටට රැගෙන ඒම හා ඒ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණී ඉටු කර ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් යම්කිසි පියවරක් ගැනීමට මැදිහත් වන ලෙස ඥාතීන් අදාළ අංශවලින් ඉල්ලීමක්ද කරනවා. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලේට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.